සුබදාස අපි මැක්ස් ස්පෝර්ට්ස් වල ඔබ වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ඉන්විටේෂනල් T20 තරගාවලියේ වැඩිම විකට් ලබාගත්තු ක්‍රීඩකයෙක් ගැන. ඉතින් මේ ක්‍රීඩකයාගේ විශේෂත්වය තමයි මොහු ඉතාමත් ලාබාල ක්‍රීඩකයෙක්. එවගේම මේ තරගාවලියේදී අති විශිෂ්ට දක්ෂතාවයක් දක්වුවා. හිමේෂ් රාමනායක. විමුක්ති වර්ණවාද කියන බලා හිමේෂ් රාමනායක ගැන. ඔහල හිමේෂ් ගැන වෙලොත් එහෙනම් හිමේෂ් තාම අවුරුදු 23යි. ඉතින් මතනේ ඔහුගේ උපන් දිනෙත් මේ ඔක්තෝබර් මාසෙ තමයි තියෙන්නේ. ඉතින් හිමේෂ් ගැන කතා කරොත් එම අර්ෂ අපි දන්නවා ඔහු කාගේ පුතාද කියලා. මතනේ ආ යමුතුෙන් කියන්න ඕනේ නැහැ. විශිෂ්ට වේගපන්දු යන්නෙක් වීම විශිෂ්ට පුහුණුකරුවෙක් වුණා. ලසිත මාලිංග නුවන්කුරසේකර වගේ පන්දු යවන්නම් හඳුන්වා දුන්නු උන්ගේ පුහුණුකරුවුණු චම්පා රාමනායකේ පුතා තමයි හිමේෂ් රාමනායක කියලා කියන්නේ. ඉතින් අපි දැක්කා ඔහු කොහොමද පර්ෆෝම් කරේ කියලා. මම තරග හතරකදී ඔහු කඩුරු හතක් දවා ගත්තා. මම කියන්නේ මේ තරගාවලියේ වැඩිම කඩුරු ලාභය ඔහු ඒ එකම ඔහු එක් තරගයකදී කඩුරු හතරක් ලබා ගත්ත ලකුණු 31කට. ඉතින් මේ තරගාවලියේ කවුරුත් කඩුරු හතරක් දවාගෙන තිබුණේ නැහැ. ඉතින් ඒකත් මේක අනික ඔහු අවබාධයට ලකුණු අවසානම හතරගයේදී ඉතින් ඔහු රිච් කණ්ඩායම ක්‍රීඩා කරන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ හිමේෂ්ගේ වයසයි හිමේෂ්ගේ ඒ තාත්තගෙන් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකයි ඒ හැම දෙයක්ම එකම ගහන්නේ ඔහු ඉතාමත් හොඳ ක්‍රීඩිකෙක් බවට අපිට පත් කරගන්න පුළුවන්. තව ටික කාලයක් ගිහිල්ලා තව ටික කාලයක් ඔහුට අවස්ථාව දීලා තව අවුරුද්ද දෙකක් විතර ගියරවස් අපිට බලන්න පුළුවන්. ඉතින් අර්ෂ අපි කතා කරා හැම වෙලේම මේ ෂැඩෝ ප්ලේයර්ස්ලා ගැන. අපි කලින් කරපු වීඩියෝ එකෙත් අපි කතා කරා ෂැඩෝ ප්ලේයර් කෙනෙක් හදන්න ඕනේ කියලා. ඉතින් ඔයාට හිතනවද මේ හිමේෂත් ෂැඩෝ ප්ලේයර් කෙනෙක් කරන්න පුළුවන් කවුරු හරි හැම ක්‍රීඩකේ දැන්ට ඉන්න ක්‍රීඩකේ ෂැඩෝ ප්ලේයර් කෙනෙක් කරන්න පුළුවන් කියලා හිතනවද කවුරු හරි? හිමේෂ් කියන්නේ කන්දේවි මම දැක්ක විශේෂ දෙයක් තමයි මේ චේන්ජ් ඔෆ් ෆේස් කියන එක. මම දැක්ක ගොඩක් කට්ටිය සමහර කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා මේ හිමේෂ් බෝල් කරන ඇච්චර වැඩක් නෑ මැද කොටලා හිමීට දානවා එහෙම කියලා කියලා තිබ්බා. හැබැයි අපි බැලුවොත් මොඩර්න් ක්‍රිකට් ගැන ෂෝට් පිච් ස්ලෝ බෝල් එකක් කියන්නේ සෑහෙන ලාඩ විකට් අරගෙන ඩිලිවරි එකක් විශේෂයෙන් මේ T20 ක්‍රිකට් වල. ඉතින් මම දැක්ක හිමේෂ් ඒ දේ කරන්න උත්සාහ කරනවා. ඉතින් ෂැඩෝ ප්ලේයර් කෙනෙක් විදිහට ගත්ත නැගුවොත් මම මට හිම පැහැදිලිව කියනවා මෙන්න මේ ප්ලේයර් වෙනුවට අපිට මෙයාව ගේන්න පුළුවන් කියලා. හැබැයි හිමේෂ්ට මම හිතන්නේ ඔහුට ඔහුගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් දක්ෂ T20 පන්දු යවන්නෙක් විදිහට. මොකද ඔහුට හොඳ උසක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ඔහුට ප්‍රයෝජනට ගන්න පුළුවන් පන්දු යැවීමේදී. ඒ වගේම ඔහුට ඔහුගේ ස්ලෝ බෝල් එක තව ටිකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඔහු සමහර මේ ඉතාමත් ඉක්මනට මේ හැබැයි සමහරතාව වසරකින් දෙකකින් ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන අනිවාර්යයෙන්ම ඔහුට හැකියාව තියෙනවා.